සපරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් ඇඹිලිපිටිය සූර්යකන්ද මහාමාර්ගයේ 14 වන සැතපුම් කණුව ආසන්නයේ රමණීය පරිසරයක තමයි අපි අද කතා කරන්නට බලාපොරොත්තු වෙන මඩුවන්වැල වලව්ව පිහිටලා තියෙන්නේ. වලව්ව පිහිටි ඉඩම අක්කර 20ක පමණ විශාල භූමි භාගයකින් සමන්විතයි. ඔබට මේ පෙනෙන ආකාරයට නොයෙක් වටිනා තුරු ලතාවලින් පිරි අලංකෘත උද්‍යානය වලව්ව අවට සුන්දරත්වය ස්මතු කරනවා. වලව්වේ මැද කොටසට සම්බන්ධ වන කොටසේ මනරම් ලියවැල් හා බොරදම් කැටයම් දක්නට ලැබෙනවා. ඇතුළු පවුර පහන් පවුර නම් වන අතර එහි අලංකාර පහන් කුටි රැසක් පිහිටා තිබෙනවා. එමෙන්ම වලව්වට ජල පහසුව සැපයූ සිසිල් ජලය පිරි ලිඳද පිඟල් ගඩොල් අතුරා ඇති නානගේ නෂ්ටාවශේෂද වසර සිය ගණනක් පැරණි කුඹුක් හා හිග්ගස්ද වලම්වේ ජීවත් වූ මහා රතරවලයාගේ පෞරුෂත්වය නොසඟවා හෙළි කරන්නේ අභිමානයකින්. මටුවන්වල වලව්ව ඓතිහාසික වශයෙන් වැදගත් වන්නේ එහි නිර්මාණකරුවා ගෘහ නිර්මාණ ශිල්පයෙහිලා දැක් වූ මහඟු ප්‍රතිභාව නිසාමය. වලව්වේ සෑම බිං අඟලක් පාසාම එම කුසලතාවය ප්‍රකට වනවා. ඒ අතර විශිෂ්ටතම නිර්මාණ රසක් තිබෙනවා. ඒ සියල්ලම එක හා සමාන වැදගත්කමක් උසුලන අතර වර්තමානයේ දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් ඇද බැද තබා ගැනීමට ඒවා සමත් වී තිබෙනවා. ඉතා විශාල වලව් මිදුලේ ඉදිකර ඇති වතුල මල සහිත තටාකය ඉන් ප්‍රධාන වනවා. අඩි 3ක් පමණ උස් ශක්තිමත් කළුගල් වේදිකාවක ඉදිකළ වලව්වට ඇතුල්වීමේ දොරටු 3යි. ඒවායේ පියකැට පෙළ පාමුල අලි ඇත් රූප සහිත සඳකඩ පහන දක්නට ලැබෙනවා. ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වූ පසු මහා බංගලාව නම් ආලින්දයට පිවිසෙන අතර එහි මඩුවන්වල දිසාවකේ ජීවමාන ස්වරූපයේ ඡායාරූපයක් දක්නට ලැබෙනවා. ත්‍රිමාණශීලී ස්වභාවයක් පෙන්වන එම ඡායාරූපයේ රාමුව සියඹලා සහ කණා මැදිරිය ගස්වල අරටු වලින් කළ සියුම් කැටයම් වලින් සමන්විතයි. ඉතා මනරම් ලියවැල් බොරදම් සහ කුඩා තොරණක්ද මෙම රාමුවට අයත් වනවා. රටේ මහත්යාගේ ඡායාරූපය පසක ඔහුගේ දෙවන බිරිඳ වූ කලවානේ කුමාරි හාමිගේ ඡායාරූපයක්ද දක්නට ලැබෙනවා. මේට අමතරව මහා බංගලාව නම් කාමරය තුළ ඇත්තේ කළු ගලින් කරන ලද පැන් තාලියක්, කළු ගලින් කළ පුටුවකුත්, කැසිකිලි ගලක්, ගව හිසක් සහ නාන කාමරයක සුන්බුන් පමණයි. මහා බංගලාව නම් ශාලාව අසල පිහිටි පුංචි බංගලාව නම් ශාලාවේ කටුවන ලන්දේසි බලකොටුවට පහර දී ගෙන ආ දොර උළුවස්ස සවි කර තිබෙනවා. උළුවහු කඳන් බොරදම් දක්නට ලැබෙන අතර දොර තනි කොස්ලියෙන් සැදුවකි.
එය අඩි 3ක් පමණ පළල අතර අඟල් 2.5ක් පමණ ඝනකමින් යුක්තයි. මඩුවන් වෙල පරපුරේ ඉතිහාසය ක්‍රිස්තු වර්ෂ 1700 පමණ ඈත අතීතයට දිව යනවා මඩුවන් වෙල පරපුරේ ආදිතමයා ජීවත් වී ඇත්තේ එදා දෙදරන් ගමුව නමින් හැඳුන්වනු මාතන ප්‍රදේශයයි ඉන්පසුව එදා බල්ලන් දෑව හේන නමින් හැඳුන්වනු මඩුවන් වෙල ප්‍රදේශයට පැමිණි එම ප්‍රභූවරයා වලව්ව ආසන්නේම පන්සලද පිහිටුවා ගත්තේය ඔහුට පසු මඩුවන්විල පරපුරේ ආදීතමයා වූයේ දෙවන විමල ධර්මසූරිය රජු යටතේ මුලාදෑනිකම් කළ මඩුවන්විල විජය සුන්දර ජනනායක අබේකෝන් මුදලිය විමල ධර්මසූරිය රජුට වාක්‍ය සංකේතයක් ලෙස එලි ගෝණක ප්‍රදානය කර වලව්ව අවට අක්කර 1650ක භූමියක් ගම්වරයක් ලෙස ලබා ගත්තේ මෙතුවාය මඩුවන්විල පරපුරේ ඊළඟ උරුමකරු වූයේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු දවස විසූ මඩුවන්විල මුදියන්සේය කොළොන්න රත්නායක මුදියන්සේලාගේ ලොප්පු හප්පුහාමි කොළොන්න පණාමුර ප්‍රදේශයේ සඳහා නින්දගම් ලබාගෙන ඇත්තේ මෙතුමාය කීර්තිසී රාජසිංහ රජු සමයෙහි විසූ මඩුවන්විල මොහොට්ටාල හෙවත් බෝගහවෙල විජේසුන්දර අපුහාමි මඩුවන්විල වලව්වට උරුමකම් කීවා. ඉන්පසු මඩුවන්විල විජේසුන්දර මුදලි නැමැත්තා වලව්වට උරුමකම් කීවා. ඒ රාජාදිසිංහ රජසමේ වෙන්ග්‍රාෆ් නම් ලන්දේසි ආණ්ඩුකාර වරයාගේ සමෙහි සිංහල රජු යටතේ මඩුවන්විල වලව්ව පාලනය කළේ මඩුවන්විල කොඩුතුවක්කු නිලමේ. ඉන්පසු මඩුවන්විල පරපුරේ අවසාන තැනැත්තාගේ පියාවන මඩුවන්විල විජේසුන්දර ඒකනායක අබේකෝන් කොඩිතුවක්කු මුදියන්සේ රාලහාමි ප්‍රදේශය පාලනය කළේය. ක්‍රිස්තු වර්ෂ 1844 සැප්තැම්බර් මාස 11 වන දින උපත ලද මඩුවන්විල විජේසුන්දර ඒකනායක අබේකෝන් කොඩිතුවක්කු මුදියන්සේගේ ශ්‍රීමත් ජේම්ස් විලියම්ස් මඩුවන්විල මහදසාව මෙම පරපුරේ අවසාන උරුමකරු විය. රණකාමි අදහස්වලින් යුතු බුද්ධිමත් පාලකයෙකු වූ මෙතුමා හට මඩුවන්විල කළු කුමාරයා යන අන්වර්ථ නාමයේ යෙදී තිබුණි. මඩුවන්විල දිසාවේ නිසි කල වයසට පැමිණි පසු කුරුවිට එක්නැලිගොඩ කුමාරිහාමි හා විවාහ වූ අතර ඇයට එක් දියණියක් ලැබුණි. කොර මැණිකේ නමින් ප්‍රසිද්ධ වූ එම දියණිය ආබාධිත වූවාය. අඩු ආයු වළඳා එක්මැලිගොඩ කුමාරිහාමි මියගිය පසු කලවානේ කුමාරිහාමි හා විවාහ වූ දිසාවේට එම විවාහයෙන්ද දරුවන් නොලැබිනි. රටේ සංවර්ධනයට දායකත්වය ලබා දුන් මෙතුමා තම ප්‍රදේශයේ ජනතාවගේ හදවත දිනාගත් ප්‍රතිපත්තිගරුක නායකයෙකු විය. මඩුවන්විල දිසාපේකේ ඇවැමෙන් බූතලයේ හිඹි වූයේ එතුමාගේ සොහොරුගේ පුතකු වූ ව්‍යවස්ථාදායක සභාවේ හා ප්‍රථම පාර්ලිමේන්තුවේ කථානායක සර් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතාටය.
ඔහුගේ මරණින් පසු දියණිය සීතා මොළමුරේ මැතිනියට මෙම උරුමය අයත් විය 1964 දී මඩුවන්වැල වලව්ව හා එයට අයත් නින්දකම් රජයට පවරාගත් අතර 1972 දී වලව්ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාරයට පත් විය ऐसे नम तवत मेवनी सुंदर स्थाने किंग अपि हमुएमु एतेक ओबट आयु भो वेवा යාලුවනේ ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා